හැබැයි ඔබතුමා මතක තියාගන්න විසි නමේ විසි නමේ එකසිය වන එකම දෙකක් කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට පොලිසි නිලධාරීන් 15 දෙනෙක් 16 දෙනෙක් යවලා තියෙනවා සමහර මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා STF එකේ ආරක්ෂාව. එතකොට අපි දන්නේ නැහැ මොකද මන්ත්‍රීවරුන්ට මේ ආරක්ෂාව ලබා දෙන හේතුව. පාර්ලිමේන්තු මන්ත්‍රීද අපේ ගත්ත අපේ දිස්ත්‍රික්කයේ දැන් මෙතන ගෑ ගාපු කුට්ටි ආරක්ෂක මන්ත්‍රීතුමා ගෙදරට 15 දෙනෙක් ඉන්නවයි කියලා අනාවරණය වෙනවා. මූණු පොතේ තියෙනවා ඒ පොලිසි නිලධාරීන් ඉන්නවා. එතකොට මේ මන්ත්‍රීවරු මේ වගේ හඬ නගන්නේ පොලිස් ආරක්ෂාව අරගෙනද කියන කාරණේ අහන්න ඕනේ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වරප්‍රසාද පාවිච්චි කරලා අනිසි ලෙස පොලිස් ආරක්ෂාව දීලා මහ ජනතාවගේ තිබෙන පීඩනය වළක්වා ඔවුන්ගේ හොරා ගාපු දේපළ ආරක්ෂා කරගන්න මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරන්න දෙන්න එපා කතා. දෙවෙනි එක තමයි කරු කතානායකතුමනි දැන් මේ අවුරුදු කාලේ කොහා කෑ ගහනවා. හැබැයි කොහා කෑ ගහන්නේත් ඵලයන් කියලා. ඉතින් එකක් පොඩ්ඩක් හොයලා බලන්න. කොහා කෑ ගහන්නේත් ඵලයන් කියලා. එකක් පොඩ්ඩක් හොයලා බලන්න කරු කතානායකතුමනි. ඔව් තිසකට ආජමන්තුමා කරු කතානායකතුමනි මගේ නම කියපු නිසා 15 දෙනෙකු පොලිස් ආරක්ෂාවක් ගැන කිව්වා. දැන් පහුගිය දවස්වල බණ්ඩාල උද්ඝෝෂණයක් තියෙන වෙලාවේ චමින්ද මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. දෙනිපිටිය මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. සෑම දිස්ත්‍රික්කෙම ඉන්න හැම මන්ත්‍රීව හැබැයි දුන්නේ 4 දෙනෙකුගේ පොලිස් ආරක්ෂාව පමණයි. මේ වන විට මම දන්න විදිහට කිසිම මන්ත්‍රීවරයෙකුගේ නිවසට පොලිස් ආරක්ෂාව දීලා නැහැ. එදා දවසේ පමණක් මගේ නිවස ළඟටත් පොලිසිය 4 දෙනෙක් එවලා තිබුණා. හැබැයි මම පෞද්ගලිකව මේච් කයිට කතා කරලා කිව්වා එදාන් පස්සේ මොන හේතුව නිසාවත් පොලිසිය මගේ නිවසේ තියන්න එපා කියලා. ඒ නිසා තමින්ද මන්ත්‍රීතුමා කරුණු නොදැන බොරු කියන්න එපා. නෑ මම SP මට කිව්වා ඔබතුමාලා ගෙදරට ආරක්ෂාව දැම්මා කියලා SP කිව්වා. SP කිව්වා. ඒ නිසා කරුණා කරලා කතා නැ ඔබතුමලා දෙන්න නම් කියාගත්තා මේ දවසම නම් කියා ගන්න වෙනවා අපි. හරි කියන්නේ ඔබතුමා නම කිව්වා වම්බටු මන්ත්‍රීතුමා කියන කතාව ගරු මන්ත්‍රී කතානායකතුමනේ වම්බටු මන්ත්‍රීතුමාගේ ගෙදර පින්තූරත් එක්ක තියෙනවා පොලිස් නිලධාරීන් නිදි. ඒ නිසා මගේ ගෙදරට පොලිසිය එව්වේ නැහැ මට ඕනෙත් නැහැ මම තාමත් ඉන්නේ තනියේ මගේ බමේ ගෙදර මහ ගෙදර නැහැ. ඒ නිසා වම්බටු මන්ත්‍රීතුමාලා ගෙදර තාමත් ඉන්න ඔයාලා. මම නම කිව්වේ නැහැ.